අරබන කෙනාගේ ලිංගික උත්තේජනය සහ සම්තෘතිය උදෙසා වැඩිහිටි විනෝදස්වාද සේවාවන් සබයන සමාගම් විසින් විකුණන හෝ වෙෙදාහරින සවිස්තරාත්මක ඉබැහැදිලි ලිංගික ක්‍රියා ඇතුළත් වැඩසටහන්කිලා අපිට පැදිලිව ආත දක්වන්න පුළුව. කලාකාරයකුට සාහිත්‍යවේදයකුට සත්‍ය වශයෙන් සමාජය යතාාර්ථය එලියට දෙන්න බෑ. මොකද ඒකා සබ්්‍යි වෙන්න පුළුව. එක කාගහරි දැකීමක් අනු එක සබ්්‍යි වෙන්න පුළුව. එතකොට සෝෂල් රල නැත්තම් මේ සමාජ යථාර්ථය ගැන සාහිත්‍යවේ දී ඒවගේ සිනමවේදී කිව ොරු ෆොනොග්‍රි කියන කලාවද නැද් කියෙන වෙන පැත්කට ගතවනත් ඒ ඒක උනත් තහනම් කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. කලාකෘතියක් විශේෂයෙන්ම කලාවකට එහෙම තහංචි දාණ්ඩ කිසිසිි කියනකුට අයිතියක් නැහැ කියන ස්ථාවරේ තමයි මම සිනමාකරුවක් හැඩිට ඉන්න එකන්නේ මනුස්සේකුට හිතන්න පුළුවන් සීමාව අපි බලන්නේ හැමවෙලෙීම පුළුවන් තරම් පටු කරන්න අපි එක එලියට යන්න දෙන්න නෑ මොකද හේතුව ොගක් අය බයයි මේකට. අපි මේ සැරසෙන්නේ පහන් තුඩාව ගැන කතා කරන්න. මේ පහන්තුඩාව සිද්ධිය නිසා පසුගිය කාලය පුරාම ලංකාවපුරා විවිධ කතාභා ඇත වුණා විශේෂෙන්ම ඩිජිටර් අවකාශයේ මේ පිටිබඳ පැතුරුුණු තොතුරුහමයි එක රට නීතිය පැත්තිනුත් ආන්දූලනාත්මක සිදුවීමක් වුණා. අපි කල්පන කළලා මේගැනටිකක් ගැඹරරිින් කතාකළොත් හොඳයි කියලා. එනිසා සමන් ෆොයූ මැදිරයට අපි අද ආරාධනා කළා ප්‍රවීන නිර්මාණවේදී අසෝක හඳගමට අයිබෝන් හඳයබ එවගේම දශක තොනකට ආසරණ කාලයක් තිස්සේ නීති ශේෂත්‍රය හසල අත්දැකීම් ඇති ජනාධිපති නීතික්ෂන ජගත් වික්‍රමණයකට අයවත් සමත්. දැන් මේ අසබ්‍ය වීඩියෝ කියලා හඳුන් බන පෝනුග්‍රෆී එමන තන් නිල් වීඩියෝ හම දන්නට හරිම සිංහල පරිවර්තනය අසබ්‍ය වීඩියෝ කියන එකද කියලා කොෝමනත් මේ පෝනුග්‍රි ොඩ නැරී සහයවා ළඟ තබා ගැනීම මේක ලංකාවේ නීති අනුව වරදක්ද ජගත්. එක තමයි ඇත්තවශෙන්ම මහිතන්නේ ප්‍රශ්න ගරනාවක් ඇතිකරපු තත්වයක් තමයි දැම උදාවෙල තියෙන්. තැන් අසභ්‍ය කියන වචනය ගත්තොත් අ අසභ්‍ය ප්‍රකාශනයක් කියල කියන වචනක ගැ ිහිතුවුව. ොකක්ද අසබ්්‍ය ප්‍රකාශණයක් කියන්නේ අසභ්‍ය ප්‍රකාශනයක් කියල කියන්නේ මෙන්න මේ අහවල් එකය කියලා කි නීතිය කිසිම තැනක අර්ථ නිරූපයක් නැහැ එතකොට අපි දැන් සාමාන්‍ය වශයෙන් ගත්තුත් අපි දන්නවා අ සභ්‍ය කියන වචනය හරිම සාපේක්ෂයි යම් කිසිගෙනකුට අසබ්‍ය දෙයක් තව කියෙනෙකට සබ්බි වෙන්න පුළුවන් තින් නමුත් අපි අසභ්්‍ය කියල සාමාන්‍ය වශයෙන් අපි සාමාන්‍යය පුද්ගලයකුගේ අ සල කළ බැලුවොත් මොකක් අ සබ්‍ය වෙන්න කියන්නේ එකට අපිට අර්ථ නිරූපණ ගන්නාවක් දෙන්න පුළුවන්කම තියෙනවා. තැන් මෑත කාලීන ඇතිවෙලති ප්‍රශ්ණය බැලුවම ඒ ප්‍රශ්නය හොඟක් ඇතිවෙල තියෙන්නේ මේ කිසියම් මගතනි ජෝඩුවක් ගේ නිරුවත් දර්ශන සහිත වීඩියෝ එකක් මේ සමාජමාධ්‍යිතල සංසර්ණයවීමේ ප්‍රතිපඵලයක් හැටියට. අපි අද රටේ නතන් අපි අද ලක පුරා සිද්ධ වෙනද දෙවල දිහා බැලිුවත් එහෙම මේ වගේ වීඩියෝ වංහිතන්නේ ඕන තරං ලෝකේ හැම ත අපප්‍රගානකට සරයක් ලෝකෙන් නිෂ්පාද වෙනවා ඇති. නමුත් ලංකාව නීතිය අනුව බැලුවොත් මේ වගේ වීඩියෝවක් නැරමීව. මේගේ වීඩියක් නැරඹීම වර්දක්්‍ය කියලා කියන්න කිසිම නීතියක් ලංකාවේ නැහැ. තකොට ලංකාවේ මේ අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් අපි කල්පනා කළොත් අපිශේෂයම පණත් නක් ගැන අපිට කතා කරන්න සිද්ුව වෙනවා එකක් තමයි එක්දාස්නමසේ විසි හතේ අක හතර දරන අසබ්‍ය ප්‍රකාශනාඥා පනත ඒ ඇත්වශයෙන්ම දෙපාරකදී සංශෝධ වෙලලාේන එකක් එක්දස්නම සැ සුත්තු නේදී අනිත්තක දස් පහහිද දස් පහහිදි සංශෝධනය වන්න ඇත්වශයෙන් දඩමුදල්. දඩමුල් සම්බන්ධයෙන් නව නීති ගෙනවාෙන් දඩමුදල් වැඩිකිරීම සම්බන්ධීෙන් පනක්ගෙනවා ඒ පනතතිෙන් ීට දල් ඩ මුදල් වැඩකිරීම විතර. කොට ක්දා ම සූතුනයේදී තමයි මේක එක්ම සංයෝධ සිද් ලති එතක එක්දස සිහතය ද එක්දම ස්තු වනක මේක සංශෝධනයක් තිබුණ නැහැ. එතකොට එක්දා අසූතුනය සංශෝධනය බැලුවම පේනෝ බොහොම සූක්ෂ මාකාරයට කරපු සංශෝධනයක් මොකද ඒක ඉක්ද සමස විසිහතයේ පනතදී කතා කරන්නේ විකිදීම සඳහා එමනත ව්‍යාපාරයක් සඳහා මේ වගේ දෙයක් සිද්ධ කරන වඩන්න පීතම. කිසියම් ලියවිල්ලක් කිසිය අසභ්්‍යිය ප්‍රකාශනයක් අප ිත අසබ්‍ය කියල කියන පොතක් සංගරාවක් සිනමා රූපණයක් ඒවගේ දෙයක් කරනවඩන් ව්‍යාපාරයක් සඳහා මේක වැඩදී කන ම ඉදසම විසිා ිටයන්නේ නමුත් එක්දසම අසුතුනයේ දී මේකන ඇතුළත් කරනවා පොඩි වචන දෙයක්වැචනකි දෙකක් හෝ වෙනත්්‍යම්කාරයක් සඳහා කියල. ඉති ඒක අනුව මේක ළඟතබා ගැනීම මන්ගේ සන්තකයේ තබාගැනීමත් වරදක් කියල සහන් කරල තියෙනවා.ති යනුවෝ තමයි කියන්නේ මංතන්නේ පොලිස්ය දැනුන්දීමක් කල්ල තිබුණ මහජනතාවට මේ පනතානුව ළඟබාගැනීමත් වරදක්්‍ය කියලා. ඒක පදනම් කරගෙන තමයි. නමුත් පනතයේ අ්‍යන්තරය බැලුම්න්ද මේ දෙක් අපි කල්පනා කරෙන ක්දසම සුතු නේදී ව ෙනත්්‍යම් කාර්යක්ක කියන්නේ එක තමයි මේ වගන්තීයට ඇතුළත් කරන අලුතු වජන දෙක සංශෝධනින්. එතකොට වෙනත්්‍යම් කාරර්යක් කියන එක. අපේ පාර්ලිමේතුව විශේෂතක කල්පනා කරලා දාපු වචන දෙක්. ඇති මේ අර්ථ නිරූපනයේදී මොක්ද ඇත්තවශයෙන්ම විවස්ථා දායක අදහස් කළේ කියන තර්කය යම්මවස්තාවක්දි මතුේ.ඉතින් ඒක නිසා සමහරක් වෙලාවට ඒක පද නම් කරගෙන ළඟ බා ගන්නවාය කියනෙ එක වර්දක් කියල කියන්න පුුවන්. බැ නැරඹීම මොන මාකාරයකටත් වරදක්වෙන්නෙ නැහැ. ඊළඟට දන්න නීති සංග්‍රහයි දෙසේ අසූපහ අසූහය සහ අසූ හත. වගන්තිහින් වල යම්යම් ප්‍රතිපාදනයන්ති නොමේ සම්බන්ධය යමුත් ඒ කොයි ප්‍රපාදනය බැලුවත් ඒ කිසිම ප්‍රතිපාදනයක න නැරමීම වර්දක්්‍ය කියලා කියන්නේ නැහැ. ඒවගේ තමයි අයාලාඥාපනතේ හතර ඇ වගන්තියේ ABC. හර ඇ වගන්තයහි වගන්ති සඳහන් වෙනවා ප්‍රදර්ශනය කරන වඩන්ෙ කියන්නේ තමන්ගේ නිරුවත යම් ආකාරයකට මහා මාර්ගයක ඒ වගේ පසිද්ධස්ථානයක ප්‍රදර්ශනය කිරීම. කිරීම වරදක්කි කියල කිය යෙනවා ඉති ගොවතමයි සාමාන්‍යයෙන් අසභ්‍යය කියල කියන ප්‍රකාශන සම්බන්ධින් තියෙන නීති තත්ත්වය හැබයි අසභ්‍ය ප්‍රකාශණයක් කියැන මොකක්ති කියෙනෙක තාමත් අර්ථ නිරූපනයට ලක්වයුතු තිබෙන කාරණාවක්. දැ අපේ රටේ පවත්නා නීතිරීති සහ ඒවාට ලබා දෙන අර්ථකථන නිසා අපිදන්නවා හඳගේ අක්ෂරය චිත්‍රපටයට ගැටලු සහභියෝගෑන්ට මූුණ පා්ඩ සිද්ධවුණ. අපි ඒ ගැනත් මේසා්‍රච්ාවේ අවධානයම කරන්න බලාපොරොත්තු ව. තට කලින් අපි පෝන ග්‍රෆිය එහමනැත්තම් නිල්වීඩිය ගැන අපේ අවධාය සිත්් යුමු කළොත් දැන් මේක අපේ රටේ මහා ලොකු දෙයක් වුුණාට ලෝක බොහෝ රටවල මේ පෝනු ක්‍රපික යන්නේ ප්‍රසිද්ධිය සාකච්චා කරන මාතෘකාක් ඒක මේ තානම් කාරයක් නෙවෙයි. දැන් අපි දන්නවා බොලිවුඩ් චිත්‍රපට ගැන හොලිවුඩ් චිත්‍රපට ලෝකය ගැන පදනම් කරගෙන විවිධ නිර්මාණ කරන නිර්මාණකරුවන් ඉන්න ලැ හොලිවුඩ පදනම් කරගෙන නවකතා ලියන රච්චිකාවක් තමයි ජකි කොලින්ස්. එවගේම බොලිවුඩේ පදනම් කරග නවකතාලියන කාලාකාරණයක් තමයි ඉන්ද අවිශ්ෝ බ්ඩි. මේ දෙදෙනම යම්න්නම් නවකතා නිර්මාණි කරලා තිය නොම ින් එමනම් පෝන් වඩියෝ නිල් ීඩියෝ තුළින් රංගනයට අත්පොත්තියල ඊට පස්සේ ප්‍රධාන ධහාරාවේ චිත්‍රපට සඳහා සහභාගි වෙලා සම්මාන ලබාගන්න මටමට තමන්ගේ රංගනයන් දියුණු කරගත්ත නලුන්ලියන් පදනම් කරගෙන උන් නිර්මාණ කරලාතියනවා. ඇතර මහන්දාවමෙන් අද වර්තමාන ලෝකය තියන මේ පෝනු ග්‍රෆී ප්‍රවනතාගැ අපි කත කරු. ඇතරමම් फोनोग्්‍රफි කියන එකට අපි අसब්‍යයි කියලා පාවිච්චි करනන අसाभ्यමම එකට එච්චර කැමති නෑ ම එකට සිංහල එත්තර फोनोग्්‍රफි න එක वर्किन टाइट लेම් වැඩ කරන ක්‍රियाකාरी අර්ථදැ की මක්ම විදිහයට ගත්තත්හෙම අපිට කියන්න පුළුවන් खने को කියන ඒ නරඹන කෙනාගේ ලිංගික උත්තේජනය සහ සම්තෘප්තිය උදෙසා වැඩිහිටි විනෝදස්වාද සේවාවන් සපයන සමාගම් බසින් විකුණන හෝ වෙෙදාහරින සවිස්තරාත්මක පැහැදිලි ලිංගික ක්‍රියා ඇතුළත් වැඩ සටහාන් කියලා අපිට කම් පැහැදිලිව අත දක්වන්න පුළුවන් ඒවා මෙමදක ෆෝනොග්‍රෆික් කියලත් වශනයක් තියනවා ඉරොටික් කියලත් වන සරාගී කියල කිවොත්ේම ර ටික් කියනකවලට සාමානිකයන සරාගී කියනක ෆෝන ග්‍රෆික කියන්නේ දඟ පසිද්ධවිය හාරේතියන්නේ අසබය කියන මගේට ෆෝන ග්‍රෆික කියන වචනයම පවිච්චිකරොද්ධදිිටම මේ සංවාදය ඇතුළේ ඉරටික්ක ඉංග්‍රීසින්ගේ නොහෙමයි ෆ අයිලයිකික් දක් ඉරටික් ලයි දක් ෆෝන ග්‍රි කිය. මම කැමතිනං ඒක සරාගී ඔබ කැමති නං ඒ අසබ්‍ය එමටම් පෝනගස්්ක කැ එක ඒ පැහැදිරි නෑ එකන ප්‍රහථනි කරම කෙනාගේ මතා යැපෙන දෙයක් එහන් තම ජගත්ම කිව්ව මේ අසබ්‍ය කියනත ඔබසින් කියන වචනයට උනත් අපි ත්තොත් යෙමඒ එක හරියට ඩිෆයින් කරන්න බැහැ මේ කොහොමද මේ ඒක එහම බෙන්න්න කියෙල් දෝක පිළිබඳව විශාල ආන්දෝලනයක් ඇතිවෙච්ච නව කකතාවක් තමයි මේ ඩච් ලෝරන්ස්ගේ ලඩි චටලිස් ලව කියන මේ චටල ආර්යාවගේ පෙම්බතා කියන නවකතාව. ඕක එක්දක්ශහය ටේවිතර තමයි මංහිතන්නේ විසි අටේවිතර තමයි මුලිම් මේ පලවෙන්නේ එක එංගලන්තේ පලවෙන්න න්නැහැ. ඉතාලියයේ පලෝරන්ස් නගරේ තමයි ඒක පලවෙෙන් ඕ එංගලන්තේ පල කරන්න දෙන්න නැහ. එහි කොටස් ඉවත් කරලක ශ්ලීලය කියන කොටස් ඉවත් කරලා තමයි පල කරන්න අවසර දුන්නේැ අන්නෙඩිට් එකක් හෙමත්න්ගේ හෙමයි කොටස් ඉවත් නොකරපයක් පල වෙන්න ඉතාලියයේ පොරන්ස්ොලිට පස්සේ ප්‍රන්සේ් පලවෙනවා ඇත්තරම කියන ලංකාවටත් තෝකාවා ලල්ුවෙන්ට් ලංකාවටඔය පොත ගෙනක් කියල සඳහන් වෙලා තියෙනවා ප ොරන්ස්ොලින් ප්‍රැබ්ලෝ නිරුදධම මෙහෙන් දැද්දී නිරෝදාවය පත ෙන්ගෙන් කියවත් තියවාකනඒ චර ඉතිහාසයක්කැන ඉදන විසි හතේන එන්නේ අපේ මේ ඔබ්සිීන් ඇක්ට එක මේ කැ අසබ්‍ය මේ ආච්ඥා අපනත කියන එක ඒේක ඒ වෙන කොට මෙහත් තහනම් නම ඒේ තහනම් පබ්ලිස්්ගන තහනම් කෘතිය මෙහ තිබිල තියෙනවා පුද්ගලික මට්ටමෙන් දවක දැන් සිනමාවට එනකොට සිනමාවත් සෑහෙන මේ භකිව්වාගේ ආන්දොලනත්මකයි තමයි දැන් අපි ගත්තොත් එහෙම ජපන් සිනමාකරුවෙක් කරන නගිසා ඔෂිමාගේ ඉන්දරිියම් සන්සස් කියන හො සිනමා පටේකන්නේ හැඟීම් වල රාජධානය කියන සිනමා පටය ගත්තොත් හෙම තනි කරම අදධාර්තෙන් ත්ොත් හෙම ග්ලු ෆිල්ම් එකක් කියලලා කියන්න පුො. එක ලිංගන්ද්‍රියන් පෙන්න්නනවා සංසර්ගවස්ථාපෙන්න්න නවා සහ එක තනිකරම එහෙම කියන්න පොටබ එක ෆෝනොග්‍රෆික් ගනයට නෙවෙයි වැටෙන්නේ ඉරොටික් ආඩ් කියන ගණයට. ෆෝනොග්‍රෆිකනය එක ලෝකේ ජාර්කයන තාම මල්ටි බිලියන් ඩොල මේ ඉන්දස්ශ්‍රික කර්මාන්තයක්. තිය කර්මාන්තය අපි දන්නවා මේ ඒ දියලෙනවා එක කෙරෙනවා එක එක හින්ත මේක වැඩිහිටි විනෝදස්වාදය සඳහා හදන සපේන කර්මාන්තවලින් කෙරෙන දෙයක් ඉති ඕක අපිට දැන් අපි පටලගන්න මෙතැනින් අපිට වැඩිහිට විනෝදස්වාදය කියලා එකක් ලංකාවේ නෑ. අප ිවත් එහෙම සමරක්රලා චි්‍රපටයක් කහදලා මේ රංගුම් පාලක මණ්ඩලේ මේක වැඩිහිටියන්ට පමණය කිව්වා හම වැඩිහිටියෝ යන්නෙත් නෑ බලන්න සමහරක් කලාවල්ලොට ගන ළමයි නරක්වයි කියලා ඒවගේ තම අපි තෙන්නේෙ අපි අයි ඇයි එහෙම මේ අපිම දාගත්ත වාර්ණයක් එක්ක අපි මේ ඉන්ඩ පුරුදදුවෙලා තියෙන ඇති මේක විශාල කර්මාන්තයක් විශාලව කෙරෙන දෙයක් ඒකට ඒක මේ ඒ විදිහට වර්ධ කරලා තියාගන්න අවශ්‍යතාවයක් නෑ ඇතින්න. ඒක නරඹන්න හෝ ඒක පරිශිල්නය කරන පුද්ගලයාට ඒක පරිශිල්නය කරන්න තරම්මරුණු හිතක් තිය නොවනම් මං හිතන්නේ ඒක එම එෙන්ඩ දෙන්නේෙේ වැරදන්න ඇත ඕක තමයිය ගැටි ලෝකදන් ඇත්තරම කියනවන එහෙම විවාධාත්මකයි සහත් නොපැහැදිනි. නොපැහැදිලි. කාරනාව කියනො පැහැදිලි ද උඩ අපි එකක්නා එකනට ඕන විදිහයට කාර්ත දක්වා ගැන මේ අසබ්‍ය කියනවා නැහැ කියනවා ඒවගේ නවා අපි අපිට තේරමක් නැහැ ඒවගේ දේවල්ල පැටල න එක මංහිතන එක පොරු නාස්තියක් කියලා අපේ රට පර්න් වීඩියෝ නැත නිල්වීඩියෝ අසබ්‍ය විීඩියෝ කියලා හදුවාතන පූනු ක්‍රිකැන ලු කතා බහක් ඇතිවුන භන්් ුඩාව සිද්ධියත් එ එකක් හැබැයි ලෝකේ පෝර්නුග්‍රෆිකැන ලංකාවේ පෝර්නුග්‍රෆිකයැන ගැමුරින් හදාරපු විද්‍යාත්මක හැදාරීීමම් කරපු කිීපදනෙක් සමග ම සසාකච්චය කලා වැඩ සතාානට පෙරාතුව. ඔන් මටකිවේ ලංකාවේ පර්නුග්‍රෆිකයනය එක කාලයක් තිස්සේ පැවතෙන එකක් ලංකාවේ බොහෝවාය තම තමන්ගේ වීඩෝ ලෝකයේ ජාත්‍යන්තර්මට්ටම මේ තියෙන වැඩිහිටයන්ට පමණක් හිීමූ වෙබ් අඩවිපලට. උුග කරලා අප්ලෝඩ් කරලා යෙනවා අනන්ත අප්‍රමාණ අවස්ථාවල. එහෙම පසුබිමක ඒවා එහෙම ක්‍රියාත්මක වෙන්න ඉඩ ඇරල්ලා ඇයි මේ හදිසියේ නීතිය පිටි බඳව කලබලයක් කඩිමුුඩක් ඇතිවෙලා තියන්නේ. අනි කතර දැන්ඩ මේ නීති තිබුණනම් මෙතෙක්ෙව ක්‍රියාත්මක නෝනයයි ඒකට හේතුවත් තියෙනවාට. දැ සවඩෝගේ ප්‍රශ්නය හරිත අවබෝධ කරගන්න ඕනේ මුොකක්්දමි අපේ රටේ වෙන්න කියන කාරනාව දැන් අපි ගත්තොත් එහෙම මං කිව අර ඔබ්සින් ප්ලිකේන් ඇක්ටක් හම නැත්තන්මකකට පිසිංහලින් කිය අසබ්ිය ප්‍රකාශන ආ්‍යා පනත දැමි අසබ්‍ය ප්‍රකාශන ආචඥා පනත හදන්නේ ලංකාවේ ඉක්දාශනමසේ විසි හතේ තමයි අපි මේ හනුල්ලදන්න එකට ඉක්දාශනමස විසි හතේ ංකාවේ පාලනය තිබුණේ ප්‍රරිතානයයක් නතේ එතකොට බ්‍රතානය ඔය පනත ඔය හා සමගාමි වනතන් ඔයා ඔයාකාරය ප්‍රතිපාදන ය පනතක් සම්බත කරන්නේ එක්ද අට සය පණස් සතේ තු ඒක පදනම් කරගෙන තමයි මේ එක්දස්ශමසි විසිිහතය ලංකාවේ නීතිය හදන්නේ දැන් එතකොට එක්දස් අටසය පණස් සතේදී අපේ රටේ නැතම්ම ලෝකයේ තිබිච්ච සමාජාර්ථක පරිසරය දිහා බැලූහම බොහොම දියුණුව ඇති බොහම අඩු ත්තැනක තිබුණන එතකොට මනුස්සයා හිතන දේවල් මිනිසගේ මනුස්සයාගේ චින්තන ශක්තිය නැත්තං චින්තන පරාසයගත්තත් බොහොම සීමාවල් වලට යටත්ත තමයි තිබුණ අපි අපි දන්නවා ඊට කාලෙකට කලින් ලෝකය කර කෙනව කියලා කියනක තම පිගන්න කැමති තිබන ෑ ලොක. එතකොට මේ එක්දා සටසේ පණස් සතයඉදලා ආපු නීතිය අපිට එක්ද සමස විිහතයේදී දුන්නම. ඒ නීතියවත් තිබිච්ච නැති ප්‍රතිපාදනයක් තමයි ඔය ඇතුරත් කරන එක්ද සනමසේ අසු තුනේ. හිද දසම සසතු ේද සිද් වනේ මට හිතාගන්න පුළුවන් කාරණාව තමයිර විවෘධතාර්ථක ඇතිවීමත් එක්කම රට ඇත්තුලට ගලාගෙනපු විධ දේවල් පිළිගන්න අප තර සූදදානමක්තිබරුණේ අක්දසම සසූතුන වෙනකොට ඒගේ මට මතකයි ලංකා පුරාම කාල තිබුණන සමටත් සමට මතක ඇති අ සෝගටත්මතක ඇති පත්තර තිබුණ. ි පත්තර තිබුණන අ දක් නිකන් සාමාන්‍යය පත්තර කඩවල සාමාන්‍ය පත්තර වගේඉල්ලමිකුණු. ඉතින් මේ පාලනය කරන්න මොක්කර ුවෝමනාවක් ඇති වෙලා සහරක් වෙලාවට මේ නීතිය ඔයාකාරයට ගෙනාව වෙන්න පුළුවන්. දැන් එහෙම නැත්තං දැන් එතකොට එක්දසට සය පනස් සතේදි නීතිය ගත්තම. එක්දසටය පනස්සතේ ඉංගලන්ති නීතියට බොහෝ වෙලාවට තිබන්නේ මේ ආගමික බලපෑම. ආගමික පදනමක් පත තමයි නීතිය. නැ නීත ී සකස්කිරීම සිදවනක් ම අප අදර දකින්නේ දික්කසාද නීතිය ත්තුොත් එංගලන්ත ඒකාලති පිච්ච කසාදයක්ක් සිදව හම දික්කකාසායක් වෙන හරි අමාරයි. හම්වෙලේ බැලුවේ මේ ඒගොල්ල කොච්චර නොගැලපුනත් මේ කසාද එකට තියන්. ඉතින් ඒවගේම ඒවගේ පරසරයක් තුළ ගෙනපූ නීති තමයි අපිට තිබනේ. නමුත් අපිට ගුණේ එංගලන්ත කලේ එක්දා සටිය එක්ද නමසය පනස් නමේද. මේ අසෝක සඳහන් කරපුෝය ලඩිශක්ලිස් ලව කියන පොත සම්බන්ධෙන් ඇතිවිතා ආන්දෝලනයත්.ඒවගේම ඒ කාලවක්වානුයේදී ආපු යම්යම් බලපෑම් තිබුණා. එකඇන්නේ බලපෑම් තමයි මේ කලාකාරයකුට සාහිත්‍යවේදයකුට සත්‍යය වශයෙන්ම සමාජය යථර්ථය එළියට දෙන්න බෑ. මොකද ඒක අ සබ්්‍යි වෙන්න පුළො. එක කාගෙ හැරි දැකීමක් අනු එක අබ්‍යි වෙන්න පුළුව. එතකොට Socialෝශල් reality නැත්තම් මේ සමාජ යථාර්ථය ගැන සාහිත්‍යවයේ දී නවගේම සිනමාවේ දී කිවේ බොරු. ඇත්ත කියන්න බෑ බොද ඇත්තකිවම ඇත්තරම සිද්ධ වෙනවා නමුත් ඇත්තකිව මේ ප්‍රකාශනයක් ඒ ආකාර ප්‍රකාශනයක් කරන්න බැරිවුණ. ඉතින් මේ ප්‍රකාශනයේ නිදහස සීමවෙච්ච එකත් එක්ක එංගලන්ති විශාල බලපෑමයක් ඇති කරා. හරි මේ නීතිය ඉතින් ඒ අනුව එක්ද සම්සේ පනස් නාවයිට ඒගුලු නීතිය සංශෝධනය කරලා කිව්වා විද්‍යාව කලාව සාහිත්‍ය, විද්‍යාව කලාව සාහිත්‍යය සහ අධ්‍යාපනය ලර්නි ඉගැනීම සම්බන්ධයෙන් වෙනොට ඒ ඒ සඳහානං මේ ප්‍රකාශනයේ සිද්ධ කරන්නේ ඒක දනුවම් කරන්න හැකිියාවක් නෑක දේම තමයි එ එකගොලු එකක පුළල් කරේ එකන්නේ සාහිත්‍යය දියුණුව එක නතර කරන්න. හිත දුණුව නතර කරලා තියෙෙන තත්ව වෙනස් කරන්න ඒ එංගලන්තෙන අවශ්‍යතාවය ඇති වුණා. එතකොට එ ංගලන්තදේ ඊට පසමකොදර ක්ස්පර්ට් කෙනෙක්ග නත විශේෂ්ඥ සාක්ෂිමහේව වන්න අවස්ථාව දුන්න මේ ප්‍රකාශනය සාහිත්‍ය දුණුවට කලා විදියුණුවට නැත්ත විද්‍යාාව විදියුණුවට එහෙමනත්තන් අධ්‍යාපනය සඳහා අවශ්‍ය වෙන ප්‍රකාශන ඇදද කියලා. එතකොට ඒ වගේ විශාල වෙනස්කං ඇති කලා. ඒ කාලවකවානීම තමයි ඔබට මතකත් ඇති සමලින්ගික සම්බන්ධතාවය නීතිගත කිරීම එගලන්ත සිද්ධ වෙන නමුත් අපි මොකද වුණනේ. අපි එක්දා සම්සේ විසි හතේද ගෙනාපු එක්දා සටස පණස් සතය හදපු නීතිය හා සමාන නීතිය තවත් අපි හිරකරගන අප අතුරට අන එක තමයි අපේ රටේ වනේ. ඇතින් ම හිතන්න්නේ මේම වනාට මේම පස්සෙ කවුරුත් පන්නන්න ගේ නෑ. ඇැතම නිස්සු ැලුවද හොම මේ කන්ටරල්රන්නන්නේ නැතම් එක පාලනයක් ඇති කරන්න කෝමද. අන්තර්ජාලය අනු අන්තර්ජාලයට ගිහම ලෝක ඕනෑම චැනක තියනකක් කෝනෙක් නරමන්න පුළවා. පොසේෂ් නැත්තම් මේ ළඟ තබාකිරීමේ අවශ්‍යතාව යන්න. ඕනෑම අවස්ථාවකද ක්ෂෙස් කරන්න පුළුවන්න්නක් තම ඉන්න තැන ඉඳල කාට දෝඩි මේක ළංඟ තියගන්න. මම පෞද්ගලික හිතන්නේ. මේ වගේ නීතිීන් ක්‍රියාත්මක නෝනේ. මේ වගේ නීතීන්වල ඇත්තවශයෙන්ම මැදගත්කමක් නති ානට ගිහිල්ල තිවිච්ච නිසා. මිනිස්සුට මේම පනවද්‍ය වල මේ නමු දැන් අපිට මේ හරියට නැත්තන් අපිට කතා කරන්න ප්‍රශ්න නෑ වගේ නැත්තං අපිට මේ අපේ ප්‍රශ්න විසඳගන්න අවශ්‍ය නීති නෑ වගේ අපි මේ වගේ දේවල් අපස්සේ පන්නන්න පටන් අරගෙන තියෙන. මං හිතන්නේ මේක මේ පාමෑඇතකාලීනම පෙේ සිද්ධවෙච්ච දෙයක්. මේක මේ වගේ නීති නැතරමට නීතිය තියෙන නීති අනුව යම්ි දගල කක්දරගට ගැනීමි වදක්කිල කියන කාටවත් බෑ නීතියට කවරුති යටයි. නමුත් මේ නීති වෙනස් කරන්න අවශ්‍ය ආකාරය බලපෑමක් අපි ඇති කරන්න අවශ්‍යන නැති කළ යුතුයි. එහෙම පදනමක් නැත්ත ඒවගේ බලපෑමක් ඇති කරන කණ්ඩායමක් ඒ වගේ පරිසරයක් අපේ වගේ රටවල් වල ඉතාම කලාදරුගින් තමයි බහිවෙෙන් අප ීතම දැන් උදාහරණය කැටියට හි අසුක ගැපි කතාවටඒ දැන් අසෝකගේ චිත්‍රපටිය අක්ෂයේ චිත්‍රපටය තහන කරන්න නැත තාහන කරන්න ඒක ගැම්සිී පාලනයක් ඇති කරන්න උත්සාහරන වෙලාවකදී. ඇත්තවශයෙන්ම සමාජය තුළින් විරෝධාවක් මතු යුතු තිබුණා ම ේ මතු යුතු තිබත් විරදධාවය මතුන නෑ ඇ මේඒක ප්‍රකාශනය කියන එක. මේ මිනිස්සුන්ට නිදහසේ ප්‍රකාශ කරන්න තියෙන අවස්ථාවල් මේ ආකාරයට ඇහි අහිරන එක ඇත අහුරණ එක මහිතන්නේ වරදක්. ලංකාවෙ වෙලා තියෙන්නේ මේ මංකියපු ආකාරයට දැන් මේ ඊය පෙරිද කවුරු හරිකාගේ හැරි අවශ්‍යතාවයකට දැන්ඔය පරීක්ෂණයක් පවත්තල මේක විශාල ප්‍රශ්නයක් බෞ්ට පත් කලති නො නමුත් අපි දන්නවා ඕනම තරන් ලෝකේ නත්තං ලංකාව ඇතුළේ මේමගේ වඩියෝ කරපු ඕන තරන් සංසර්ණය වෙලා ඇති අන්තර්ජාලය හර මම නම් ප්‍රතිපට්ටියයක් හැටියට ප්‍රකාශනී නිදහස සියටසයයක්ම පිළි ගන්න කෙනෙ. ඇේ අපේ රටේ මේ ප්‍රකාශනයන්ට යම්යම් සීමාවන් පැනවෙන අවස්ථාවල් තියෙනවා අපි කල්නු සන්ඳහන් කලා වගේ අසුකහන් දෙක මගේ අක්ෂරය. ඇත්තටම හන්දාව අක්ෂරයට මොක දනේ අක්ෂරයට තහන්චි වැටුනේ ඇයි ඇත්තනම අක්ෂයට මොක දනේ කියලා මංවත් දන්න තහචි එල්ල නේ ඇයි කියලා මංවත්දන්නෙත්න එකට හේතුව තමයි ඒක හරි නොපැහැදිලි අවස්ථාවක්. එක පැත්තකින් ඒක ළමා අපපචාරයක් විදිහට අර්ථ දක්වන්නඩ ගත්තා. එකේ පොඩි ලමයෙක් සහ එයාගේ අම්මා එ නිරූතින් ඉන්නවාය කියන මේ දර්ශන පදනම් කරගෙන. තව පැත්තකින් ආවා අධිකරණයට කිසිම් විදිහක අපහා සාත්මකදයක් කිය න ොකලමුකොදඒක ප්‍රධාන චරිතය ගැහැනු චරිතය මේ මයි ස්ටාත්තවරයක් නිසා. මේක කොහෙවත් ැන මේක ලංකාවේ කියලා කියන්න නැහ සිිතපටිය ඇතුලේ ලංකාවේ රූපගත කරලා තමයි යිතියෙන්නේ සිංහලසා ඉංග්‍රසි භාාවය කතාරන නමුත් ඔගේ ගැටලුුවාව. ද මේකට වෙච්චදේ අර ජගත් කිව්වාගේ එක පාරටම ද ක පටන්ගත්ත එකන මේ ආපුත් තැනදිම කියීවවෙච්ච දේ මූලි වශයෙන් කිව්ව මේක ලංකාවේ සංස්කෘතියට ගැලපෙන්න්නේ නෑ සංස්කෘතිය විනාශ කරනවා. අනි පැත්තෙන් අනි චෝදනාවලටම ප්‍රධාන වශයෙන්ාව ඒක තමයි මේක මේක බැලුවොත්තහම ළමයි නරක්ෙනවා. තකොටත් මේ චිත්‍රපටිය රැඟුම් පාලක මණ්ඩලේ වැඩිහිටියන්ට පමණක් නැර්බීම සඳහහා සුදුසු චිත්‍රපටියයක් විදිහයට අනමත කරලා තමයි තිබ්බේ. මේ චිත්‍රපටිය ස්පානයේ සන්සබස්තියෙන් සිනමවුල්ලේ තමයි ලෝක මේ මංගල දර්ශනය තිබේ ඊට පස්සේ ජපානය ටෝකු සිනමවුලිලෙත් පැත්ව වන. ඊට පසෙ තමයි අපි ලංකාය පෙන්නුවේ ඒකටන්. ලංකාවේ අ ෆරංකෆෝනි ෆිල්ම්ෆෙස්ටිවැන ප්‍රංස භාෂාව කතා කරන්න රටවල්ඇතු වෙලා ලංකා ෆිල්ම් ෆිට් ස්ටියල්ලයක් ගනස්ක එක මූලික මේ ං දර්ශන ෝපනිින් ිල්ම් එක හැටියට තමයි මේක දාති ඒක නරඹපු මොහොතක තමයි මේ මේ මතු වෙලා ආවෙේ ඉති ඒක ඇත්තරම කියනවනන් හෙම ඒ ඒ වෙලා වේ අ දැගත් කිව්ව වගේ එක ලොකු හඩක් ඒක වෙනුවෙන් ආේ නෑ දැන් ඔබ කියනවනං අරදාහන්සේ පණස්සත ඉංගලන්තේ පනීතිය පදන කරන නික්දහන්සේ හැටේ පෙන්ගුවයින් සමාගමට විරුද්ධව ලෙඩිට ලිස් ලව පබ්ලිස්් කරාට නඩුවක් පැවරුවා. එතකොට අර ඔබ කිව්වාගේ මේක සාහිත්‍යයට අධ්‍යාපනයට කලාවට විද්‍යාවට එකද කියලා බලන් මේක සාහිත්‍ය කෘතියකෙන්දයි ලෙඩිචට ලිස්ලව එංගලන්තන්න ප්‍රධාන සාහිත්‍ය දෙරෝ ගන්නලා ඒ අඩුව තිබා එ අඩුවතියලා ඒගොල්ලො තීරණය කරා මේක සාහිත්‍ය කෘතිය දොර ඒ සාහිත්‍ය කෘතියට තහංචි දාන්න බැහ එහින්ද මේක සාහිත්‍යය මේ අවකාශයක් ඇතුළේ මේක හරි කියන එක තමයි තීරණය ගත්තේ අපිට මේ මේ චිත්‍ර පටිමක සිනමාද මේක ලංකාවේ ප්‍රටය ඇතුළි තියෙන සංස්කෘතියක් එක ගලපගන්න ගිහාම තමයි සිනමාවේ මේ යථාර්ථයයි අපි ජීවත්ව වන යතාාර්ථයයි කියනෙ දෙක් ීවත්තන ෝකි ත් පිටමට පිහෙන් අන්න බෑ ිනිහකො තානන් අප ඕන නමාව පිහෙන්යි නො කැන සිනමාකෘතිය සඳහා පිහෙන්ගයින ඒගේ මේ චිත්‍රපටේ චිත්්‍රපටිය සිනමාාවකාශය ඇතුළේ සිනමාත්මකොයි කොයි තරන් සහය රීතිවලට අනු කූලද කියන එක බලන නැතුව ඊට එහාග නිකං පරාමිදිිටිකක් ගැනල තමයි මේක විනිශය කරන්න හැද ඒ අවුල්ල තමයි ක්ෂරයට වනේ ඒතින්වසානයේ සෙන්ස බෝඩ් එක එක රඟු පාලක් මණ්ලේ දීල තිබ සහතිකය අප පහු ඉල්ල ගත්ත හින්ද චිත්‍රපටිය නිදහස් කරන්න බැලවුණන ඇබැ චිත්‍රපටියට නීති විරෝධී ඉදිට අපිත් අපත්යන් අපිවත් දන්න නැතුව අන්තර්ජාලලයට මුල මුදරපු මුදාහැරුණු කොපියන් මිලියන් නමයක් එෙතර ඒ දස්සලම බල තිබ මගේ එකමචිත්‍රපටියක් කවදාවත් එච්චර මේ නරඹලා ති නෑ ක තමයි තත්ය දැන් කොහොමටත් මේ අන්තර්जाාල यුගයේ මේ ඒ වගේදවල් में තහනම් කරන්න ඩෑම මේ තේර මක්නේ चिනමකෘතියක් නක ද අපි කතා කරත්හම දැන් පහන්තු ඩාාව සිද්ිය එක ඒක ගැඩගරයිස් වෙන්නේ අරමං කිව් වගේ ඒ එක කොහම හරි වි දිහකට එකක කතා भाක් නෑන එක කැන්කිසියම් කතාවක් को किසියම් කලාත්මක ඌ මොනාවක් සඳහා හදපු බීඩිය එකක් නෙවෙයි ඒ අපි ෆෝනොග්‍රෆි කියලම මේ සඳහන් කරන ආකෘතියක් ඇතුළේ හැදිච්ච දෙයක්. තිය ඕක ඔක් ැන ඇත්තරම කතා කරන්න මං කියනෙ දෙයක් නෑ ඒ ඇවිල වෙන වැඩක් ෆෝනොග්‍රෆිවල්ට නීතිදාන්න බෑන තහනන් කරන්න බෑ එකඒ කාටහරි පුද්ගලිකව පහසයක් වෙනවද නැද්ද කියන එක ඇරුණහම ට හිතෙන්නේ ැ ෆෝන ්‍ර ීවල ම කරන්න පුළුවන් මේම කරන්න පුළුවන් වගේ නීති ධාන්න පුළම එක වෙන කලාවක් ව වෙන කලාවක්න වෙන මාධ්‍ය භාවිතාවක්, වෙන භාවිතාවක්ඒ ලෝකයේ දපි දකින්න ඔය ලොකුම මේ තියෙන පෝන් හබ යු, පෝන් ෙෝන් රෙඩ්් වගේ දව තියෙන සයිත ඔක්කෝගම අයිති කාරයක් බැලෝොත්තය කොම්පනි එක තුනත් තමයි අයිති. මේ මයින් ගීක් වගේ කම්පැණියකට අයිති දෙකු එකගොලු බිලියන් ොල ඉන්දස් එකක්කක මම ජපානය. ගේ වෙලාවක ජපානය බ්ලූෆිල්ම් එකක් ෂූල්් කරන තැනකට ගියා ඒක හරිම වෘතිීය විදිහට කර නැවැඩක් අපය ෝය හිතන් ඉන්න මේ ඒක් නෙවෙ එක පපුෘතිය නල් ඔබ කිවවාගේ ෘතිය නල්විලියන් යදාගැන කරන. ෘතතිය කටයුත්ක්ඒ කොහෙවත් තැනක යපනී එහෙම තහනමක් නැහැ සමහරක් වෙලාවල්ලට ඔය අලුතෙන් සිනමාවට එන්න ඉන්න තරනයෝට දෙනවා නිෂ්පාදක පජෙක්්ක් විදිට ඔයා බ්ලු ිල්ම ක් කරන්න මට ඕන මේ ෆෝනග්‍රික් ෆිල්ම් ඔයාට ඕන දෙ ඔයා ඔයාගේ විදිහට කරන්න තොර එයාඒ අ්‍යාසයක් විදිහයට කරන්න එක පාල්චි කරන්න අවස්ථාව සිනමාකරුවෙක් වෙන්ඩ තේවගේ මේ වෙන කර්මාන්ත්‍යයක්කු වෙන විදිහකට වෙනම මේ හිතලා කතා කරන්න ඕන දෙයක්ද අපේ ඇත්තරම කර්මාන්තයක් විදිහයට මේ ඕක වෙනවා කියලමං විශ්වාස කර නෑ අපේ තියෙන්නේ නික් එක් හොරෙෙන් විඩියෝ කරපුවා හනැත්තන් කොහ ර හංග ගත්ත කෙමරවකින් මේ ගරිය කරලා පුද්ගලිකව මේ දෙන්නේෙක් හැසිරෙන එකක් එමනත්තන් තමන්ගේ පෙම්බතියත් එක තමන් මේ. ලිංගික හසිරිච්ච අස්ථාව තුම පිමතිත්තික දරවනාාම අර පෝන් සයිට්කට අපප්ලෝඩ් කරන ඒවගේ අවභාවිතාවන් ගොඩක් ලංකාව ඇතු ලිසිද්ද වෙන යියක ව වෙන වෙන ගර්ථකින්ගන්න ඉදශි එකක් විදිර ලංකාවේ ඕක මේ වෙන නැති යක්ක්ෂරය කියන එකත් ඇත්තනම කතා කරේ සාකච්ඡා කරයේ කාලේ මෙන්න මේ කැටගර එකක් ඇතුලට දා ඒක සිනමාකෘතියක් හැතිර බාරගඩ මේ තරම් අපි ේල්ලා තිබන ඒ කාල විදශ පහහි විතර දැන් කොමට කියන්න දන්න. ැන් ඉති අලුතින් ඉදිරි පත් කරන දෙකුත්න එක බර්ඩෝනය බල ඉවර. තැන් හොන් සඳහන් කළ මේ යම්යම් කරුණවානුව අපිට පේන විදිහට මේ ලංකාවේ පොනුග්‍රැෆි කියන දේ, කර්මාන්තයක් විදිහට වර්ධනය වෙලා නැති බවක්ද ප තියනවද දන්න නමුත් සිනිකන් විදිහරින දැනගන්න පුළුවන් තරමට දැන රමකට තියවා කියල ස්්වාස කරන්නේ එංගලන්තය මුලින් අශබ ප්‍රකාශන පිළිබඳව දාස් නමසේ විසි හතේතමයි පනතක්ගෙන එන්නේ. ඉන් පසුව ඒ පනතයේ විවිධ වෙනස්කම් සිද්ධ වෙලා බොහෝ සීමාවන් පුළුල් වෙලා තියනවා. ප්‍රසාරණය වෙලා තියෙනවා එංගලන්තේ අදදැකීම් තියෙනය ඉන්නවා නම් ලඩනයට ගිහිල්ල තියෙන ඉන්නවා නම් අපි දන්නවා ඒ රටවල මේනයිට් ලයිෆ එනත්තම් නිසාචර ජීවිත අදදැකීීමම් ලබාගන්නට පුළුවන් ස්ථාන ආයතන ගඩනාවක් තියෙනවා. මෙවයි ලිංගිකත්වය පදනම් කරගෙන වැඩිහිටියන්ට සතුට විනෝදය තෘක්තිය ලබන්නට පුළුවන් විවිධාකාර මාරග විපර වෙලා තියෙනවා නීතිමය රාමුවක් යාටතේ. ආසියාාවේ බොහෝරටවලත් තත්ත්වවෙයි කයි. ලංකාවේ තත්ත්වය වෙනස්. ලංකාවේ නීතිරීති පටුවමින් පවතින බවක් තමයි අපිට දැනෙන්නේ හැඟෙන්න්නේඒවගේම ජගත්කිව වගේ සිදුවෙලා තියෙන්නේ. දැන් මේ පටුුවීම සංකෝෂණය වීම අපේ සමාජයේ පරිහානියට චින්තන පරිහාය සහ සමාජ පරිහානියට හේතුවක් වෙලා තියෙනවා දෙහෙම වෙන්න පුළුවන්න මගේ තට සවන්න අපිට මේ මේ වගේ පොඩි කාලසීම හ කතා කරන්න පුළුවන් මාතතුෘකකාවක් නම යක ි වශයෙන් අපට වෙලා තියෙන ප්‍රශ්නතමයි අපි අපේ ප්‍රයරිඩස් මික් ස් කරගර තියෙනවා නැත්තම් අපි ඇත්ත වශයෙන්ම අවධානය යොමු කළ යුතුදේ මොකක්ද නැතිදේ මොකක්ද කියනක අපි හඳු ගන්න බැරි ත්ක තමයි අපිඉන්න. අපි ගත්තෝ අපේ වගේ රටවල්වල මිනිස්සුන්ගේ සිතීමේ කලාවඉනැ මදනක සිද්වෙන්න කෝමති කියල මට වැදිය හොට අන්ද කියයි එකන්නේ මනුස්සේකොට හිතන්න පුළුවන් සීමාව බලන්නේ හැමවෙලීම පුළුවන් තරම් පටු කරන්න අපි එක එලිට යන්න දෙන්න නෑ මොකද හේතුව මොගක් අය බයයි මේකට මනුස්සෙක් ස්වාධීරම හිතලා විවෘත්තව කතා කරන එකට බයයි දැ කෙලින් කතා කරන මුස්සෙක් ආශසය කරන්න බයයි මොකද කියන්න ඕනක කෙලින් කියලදා නවා එතකොට අපි හැමවෙලාවෙම මිනිස් සුදිහා බලන්නේ අර සම්පූර්යෙන්ම යථාර්ථය යට කරගෙන තුළට වෙලා ඉදග කියෙන ගහකංකරන්නමිනි සුදහා ගෞරවෙන් බල ස මාජයක්ම අපි හදාගෙන යෙන්නේ මේක තමයි අපිට වෙලා තියෙන ප්‍රශ්නය දැන් ද අසෝක සඳහන් කරපු කාරණාවදහ බැලුවම විශෂමය අක්ෂරය කියගන බැලූ හම අක්ෂරය කියන චිත්‍රපටය අ හරිට මරිය කියපු එක මේක චිත්ත්‍රපටයක් කියල කියන්න එක පිළිගන්න අපි ලෑස්වල හිටියන. අපිටඋන් නිගම ඇත කතාවක් තැන් අපිද මුදාහරණයක් හෙටියට තැන් ඒක ඔය චරිතය මහස්ත්‍ර තුඩියගේ චරිතය බලපෑමක් කුණනා නං මමටයම් මතකයක් නැහැ ඒක බලපෑමක් කුණා නං එතකොටඒ වෛද්‍යවරියයක් වුණා ඒ ප්‍රශ්නය නස්වනවාද එහමනත්තන් අපිට මුකු සමාගමක කළමනාාරණයයක් ුළුණන් දෙක වෙනස්වනවා. එහෙම එක තමයි දේ අපි මේ බලන විදිහ අර මටෝකේල කියන මක දකට සිංහල කිය සුකරන රර් රපා එකන්න දැන් අපි මටෆෝස් තියෙනවානේ දැන් සමරක් වෙලාවට මේ මටෆෝයික මේ මිටෆෝයික් කියල කියන පි තේරුම් ගන්න තරමටවත් අප අපි මෝර්ලනෑ. ඇති මේක තමයි ඇත්තවශයෙන් වෙලා තියෙන ප්‍රශ්නය. එහෙම නැතුව මට පේන හැටියට නම් අපි දැන් ද විශේෂයම සහ කරන්න න මේ මටමත කියෙන තවපපු්ි කියන්න දැන් අසෝක කිවර රිවෙන් පෝන් ගැන එකඇ දැන් බොෝයි ෆෙන්න් ගල් නිතන් මේ පෙම්බතුන් යුවලක් ඒදැ අතර නිරුවච්ාය රූප ගැනගෙන හරි එමන වීඩියෝ අරගෙන හරි මකක් කරය එක තරහවන හම එතකොට මොකද කරන්නේ මේක අන්තර්ාලයට මුහන්තර්ජාලයට මුදා හැරියොත් එක තත්වරයක් ඇතුළට මේ ගිහිල්ලා ඉවර වෙන තැනක්වත් අපිට හිතාගන්න බෑ. කොයි තරම් පැතරෙන්න්න පුළුවන් කියන එක ගැනවත් එකෙන් නවත්ත ගන්න බෑ එක. ඉතින් මේ රිවේච් පෝන් වගේ දේවල් පාලනය කරන්න අපිට නීතියෝන. ඒවට පැත්තවශයෙන්ම දෙන්න පුළුවන් උපරිම දඩුවන් දෙන්න ඕන අපි දකිනවා සමහරක් කලාවට මේ තරුණ දෙමවපියෝ අපි මටතාත කර කියනවා ව මෙහම ප්‍රශ්න ට හිම වෙලා තියෙනවා කතා කල කියන මෙම ප්‍රශ්නයක් තියෙනවා. මගේ දුවගේ මගේ පුතාගේ මෙම ප්‍රශ්නයක් තියනවා මේක නවත් ඉතින් මකද වෙන්න දැ මේක නවත් තන්නේ කොහොමද තර්ජනය කරනවා මේක යවනවා කියලා කියනවා. මේවාගේ කිය සමහරක් වෙලාට මේ වගේ දකට භයවිවෙච්ච දරුවෙක් තමන්ගේ ජීවිතය නැතික කරගන්න පුළුවන් ඇද මේවා පාලනය කරන්න මේ සම්බන්ධයෙන් පීවරගන්න අපිට නීති ඕන. ඒ නීති අපි හදාගන්න ඕනේ අප ඒවා හදන්නෑ. මේ වැට නැති දේවල් පිට පස්ස පන්න පන්නන්න. අප වටිනා කාලන හස්තිිකරගෙන එක තම අපිට වෙලා ප්‍රශ්නමේ අප රට ඇතුළ. වර්ත මානය අපි ජීවත් වෙන්නේ ඩිජිටල් යගක. ගඳල කරන්නේ ඩිජිටල් අවකාශයත් එක්ක. මේ ඩිජිටල් යුගයේ දිිජිටල් අවකාශයේ මේ වාරණ සහ සීමාවන් අපිට පණවන්න පුළුවන්ද. හඳ. උමන් කියන්නේ ඒක තේරුමක් නැති වැඩක් කියලා ම එක කියන්න එහෙම කරන්න. අපට පුළුවන් අපිතමු ප්‍රසිද්ධ රංඟුම්ාලක ම්ඩල කියරෙන් ලංකාවේ පබ්ලික් පොෆෝර්මන්ස් මේ බෝඩ්ඩ ගට කියන්නේ සමනුත්කගේ සභාපති වෙලා හිටියන් ති ඒ ඒක තියෙන්නේ සමූහයක් විදිහට බලනකොට ඒ සඳහා අවශ්‍ය කරන මේ සීම කිරීම් වගේයක් මේ කරන්න ති මම කියන දැන් දැන් ලෝකද සෙන්ස බෝඩ් කියන එකත් දැන් එන්නන්න එන්නට ඇති වෙලාලන ොඩක්ති ුණුරටොල් ත්‍රක්නවේ දැන් ඉන්දියාව ගත්තොත් ඉන්දියයා වෙතින් එඩ එඩ මේ ලිහිල්වෙමින් පවතිනවා ඒ ඒ නීති මොකද හේතුව කර්මාන්තයක් විදියට සිනමාව සහ නිකුත් ඒ අදාළ ෆෝනොග්‍රෆිකයන එකත් ඉන්දියාවේ කර්මාන්තයක් විදිහයට අපිට වඩා දියුණු. එක සල්ලිහෝ එන කර්මාන්තයක් බට පත්වෙලා අපේ එහෙම එහෙම එකක් නැහැනේ. නමුත් ඒ හෙන්දා ඒ නීති ලිහිල් වෙමින් යන අනිතක එකක සිම පලක් නැති වැඩක් මං රක්ෂරය සම්බන්ධයනත්කිඒ හෝල්ලකට වෙනෑ තමයි. හැබයි ඒ කවදාවත් හෝල්ලකට වත් බලන්න නැති පිරිසක් බැලුව. එක මේ යුගයේ කිසිම් එකත් තහනම් කරනවා කියන්නෙම ඒක විශාල මේ අවකාශයකට ප්‍රේක්ෂක සමූහයකට මුදාහරණවා කියනෙම තමයි. තහනම් කරන්න කරන්න ඒ මේ ප්‍රචාරය වෙනවා වැඩි. මේවා මේකට ඇත්තරම ගත්තොත් හෙම ලොකු ඉතිහාසයක් තියන කර්මාන්තයක් ෆෝනොග්‍රෆි ඒ ඒක වෙනම තිබ්බා ඒ බදමන් ැලුව මන් ලන්ඩන් ෆිල්ම් ෆෙස්ටිවල්ලේ දස් තුන අවුද්ධද ඉන්නකොට ඒක ඒ ඩොකිමට්‍රික් පෙන්වවා ඒ ඩොක්කිමට්‍රික තිෙන්නේ පන්සේ වගේ රටවල්ල්ල පැරිස්වල රෝම්මොල ඒ රටවල්ලල බලොතල් හ වල පෝලිම ඉන්නවන්නේ තමන් අවස්ථාවනකම් පිරිමි කිහිල්ල තමන්ගේ අවස්ථාවනකම් ඉන්නකට ලොබිය එක මේ ප්‍රජක්් කරපු මේ ෆිල්ම් ඒත් ඒඒ ලෆිල්ම ැ ඩු ෆිල්ම් කියලකෙන ඒ තරම් ඒ කලිප් එකතු කරලා හදපු ඩොකමට්‍රේගැන් එ සයිල්න් සිනමායුගේ මේ චිත්‍රපට නහඩ මේ සිනමායුගේ චිත්‍රපට ඒ කාලේ ඉඳම් ෆෝනොග්‍රෆි කියන එක තිබ්බ ඒක තිබ්බ වෙනම එතකොට ඉරක් ගහන්න බැරි සමහර අවස්ථාවල සමහර ෆෝනෝග්‍රෆික් කියලා අපි අඳුන්වන සමර කැන සවිස්තරාත්මක ලිංගික ක්‍රියාවන් ඇතුළත් දර්ශන සහිත න සිනමාකෘති හැටියට මංඟර කලින් කිව් මේ නගිෂ වසීමගේ මේ ඉන්දරිීල් සන් සන්සස් කියන එක මේ ඒ වගේ මේ සිනමාකෘතියක් මේ ළඟදිත් දෙදස් කවු ුද කාන ි්‍රට ුල්ල බ ද ෆෝනොග කියලා චිත්‍රපටියක් ඒකත්තේ වගේ එකනේ ඒ ඒ විෂය පදනාකරගන හැදෙන චිත්‍රපටි ඒ දර්ශන තියෙන්න්න ඕන එහින්ද එහෙමතිබ බයවා ඒවා මේ මේ ඉර කොහෙන්දගැහැන් එකට අපි අවකාශය දෙනවද නැද්ද කියන එක තිීදු කරනවා ඔය කියන මේ රංුපාල කොණ්ල ක කියල වනිවේ ද අපි කියන්නන්නේ රේටිං ජන්ේ මනතම් වර්ගී කරන මේ ප්‍රසිද්ධ රංගන වර්ගී කරන ආයතන ඒවා වර්ග කරලා කියනවා මේක ප්ලමයින්ට පෙන්න්න දෙපා අපි නටලිස්ක් ගත්ත තේ මේක කියන ප න පති පතින ඒවගේ කැටගරි කරලා තියෙනවා බලා බැලිය යුත්තේ මේ අය කියෙල් හැබැයිති නෙට ලිස් තියනව අන ඕන කෙනෙකොට ගිහින් බලන්න පුොුවන්හ. අවවා දෙහත් දීලා තියනවාක බලනවනම් මේය බලන්න හැබැයිති කොහන්දේක. නත්න්නේ හෙම කරන්න බෑ එක ප්‍රක්ටිකල් නැහැ ඒ නැවත් තිල්ලෙහින්ද මේ මේවාගේ දේවල් වලට කාල නාශ්ි කරනයක තේරුමන් නැදැන් අ ජගත් කිව්වා වගේ. ද මේවා හොය හෝය මේට මේ නීති යෝජනා කරන්නේ සහම මේෝ නීතියෙන් ග්‍රියාත්ම කරන්න නීතියට ගේන්න කියන එක කරන්නේ. ඒවට කිසිව සම්බන්ධයක් නැති මේ චරි ඉදං උදාාරණයක් ගත්තතුත්ෙන් පහන්ට උඩාවක. පැමිණිල්ක්හට ඉදිරිපත් කරන්නේ හාමුතුරුවන් වහන්සේ න හාමුදුරන් වහන්සේ ගිල්ල එක බල තියෙනවන පෝන් හබ්ේ මංවත් බලල නෑන ති අපි අපි බැල්වීට පස්සෙ ගිහිල්ල හ මොකද මේ කියලා හොයටනි පෝන් හබ් එක එහෙම එකක් හොයන්ඩ සෑණ වහන්සේට නොද දක් ගියගවන් එතන නම එක දාස් ගනන් ඒක තියෙනවා මේක හොයන්නම් සෑඩ් පීර ලතියන්න නොක හොයාගන්න ස්සල්ලා පාට මතු වෙන එකක්න වෙයිතඒ වගේ මේවා උනන්දුවෙන් හොයන්නේ තහනම යෝජනා කරන කට්ටිය එකන්නේ. අපිට අපිට නැති උනන්දුවක් හ කොල්ලන්නට ඇති ගොල්ල විල්ල අර කිවෝ වගේ නීති ගන්න මේක තද කරන්න කියලා කියන ඇතරම තද කරනවන ඒ ඒකින් පස්සන ප්‍රචලිදව දැ ඕක ඔොහම නොවනම් මේ කොච්චර ලන්නයක දැකලා දකින්නෙන කට යන කට්ටි විතරයින්නේන්න දැන්ඒ එක නොබලන කෙක් නෑ ඕන කෙනෙක් මේ ගිහින් බලන දඒකතතාෙන්න්නම ඩිජිටල් යුගගේ තහනම කියන එක ගේන්න ගේන්න අපි කරන්නේ ඒක මේ ප්‍රචාරය කරන එක ඇත්තරම ඒ ඉඩර් කියයට හොඳයි අර පැමිල්දිි කරපු භික්‍ෂුවට නම් අංහිතන්නේ බය වෙන්න කලබල වෙන්න දෙයක් නෑ මේ ගුද ලංකාවේ වීඩියෝ බැලුව කියලා මේ දඩුවන් කරන්න නීති ප්‍රතිපාදන නැති නිසා එ නිසා බ ඉභික්ෂුවට බනක් භාවනාවක් කරගෙන තවත් වීඩියෝ දෙකක් බලාගෙන තමන්ගේ ජීවිතය සෑල්ලුවෙන් ගත කරන්න අවකාශ තියනවා. හැබැයි නීතිරීති පැනවෙන්න අවශ්‍යටැන් තියෙනවාද. නීතිරීති පණවන්න ඕ නැද. දැන් ජගත් කල්නු සඳහන් කලාර බ්‍රේවෙන්් පෝන් එකන්නේ පලිගැනීමේ චේතනාවෙන් ඩිචල් අවකාශයට මුදාහරින විඩියෝ බට නැත් අතං චායරූප තමන්ගේ පෙම්බතිය වෙන්න පුළුවන් පෙම්බතිය එක පින්තුරුගන්නවා විීඩියෝ ගත කිරීම් කරනවා කරලා ප්‍රේමය හුරස් පරස්සුන ගමන් පෙම්බතියගෙන් පලිගැනීම සඳහා මේ වීඩියෝ ඩිජිටල් අවකාශයට ලීක් කරනවා. ැන් මෙන්න මේ වගේ තැන් සහ වෙනත් තැන්තියනවාද අපේ ඩිජිටල් අවකාශයට නී පීති පැනවිය යුතු එක තමයි සම දැන් ඇත්වශයම කතිකාව තක් මේ වෙනකොට තියෙනවා මේ සෝශල් මීඩියය ඇන්න ත මේ සමාජමාධ්‍යයන් සම්බන්ධයෙන් කිසිම් න්‍යාමණයක් ඇති කළ යුතුයි කියන එක. දැන් ඇතවශයෙන්ම කිසියම් ආකාරයක න්‍යාමණයක අවශ්‍යතාවත් තියෙනව රටේ අපි එකක නැ කියන්න බැහැ. නමුත් න්‍යාමන ම මේ කියන්න පාලනය නෙමයි පාලන යසා න්‍යාමණයතර ලොකු වෙනසක්තිය නවා. න්‍යාමණයක් අවශ්‍ය වෙන්න අපිට මේක ප්‍රමාණකූලව මේ ප්‍රකාශනයේ නිදහසට බාධාවක් නැති වෙන ආකාරයට මේ පවත්තගෙනයන්න ඕනේහද. ිහෙම නැත්තන් වෙන්නේ මේ ්‍යාමනයක් නැති තැන් ඇත්තරම අපි ඒ තැනටතැ ඇවිල්ල මේේ තියෙන්නේ. දැම් වෙලා තියෙන්නේ කවදාවත්ම වැදගත් දෙයක් හැටියට නොසල්ලකපු. ඇති තරං ලක්සන මගේතන්න කෝටි ගානිිං අන්තර්ජාලය තියෙන මේ මකක් දෙකට කියන්නනිකම් පෝනග්‍රිින්. නො ග්‍ර ඩියෝ ලිප් එකක් කරගෙන පිදැන් ඒක ලොකු ඉශෂු එකක් කරගෙන යනවා. මකක්දම කී ලඟ පියවන මේක මෙන හට ගිහිල්ලක් ියම්ගෙනකට කියන්න පුළුවන් ඒක නිසා මේ අන්තර්ජාලය පාලනය කරන්න ඕනේ නතම් අතර්ජානය තහනන් කරන්න ඕට ඉටම සිමකත කරන අතර්ජාලය තහනන් කරනවාද. අන්තර්ජා අන්තර්ජාලය නිසා නැම් ඩිජිටල් අවකාශයේ නිසා පොඩිපොඩි ප්‍රශ්න තැන්තැන්වල් ඇතිවෙන්න පුළුවන්. නමුත් රිිජිටල් ලවකාශයෙන් වෙලා තියෙන මේවර ඒමොනතරං ලෝකය මිනිස්සු මුදල් ලබාගන්න තමන්ගරටට වි විනිමේ ගෙන්න්න ගන්න මොන තරම් භාවිතා කරලා තියෙනවාද. අපි ඒව එකක්කත් බලන්න නෑ. ඒම ප්‍රයෝජනයට අරගෙන අපි රට ඇතුට විදශ විනිමේ ගැනල්ලා මේකින් අපි නත්තං අධ්‍යාපනියදියුණු කරළ එමනත්ත මිනිස්සුන්ගේ චින්තන පාසයන් දියුණු කළ මෙතැන්ට යන් අපි බලන්න නෑ. අපි බලන්නේ අර ප්‍රකාවශනයන්නේ දහස පුළුවන් තරන් සීමාකරගර මේ ගොලිවෙච්ච, නිකන් අමුතම සත්තුවාගයක් වගේ ජීවත්තන මේක අතිම නරකයි. මේ විදිහයට අපි නිදහස් මිනිස්සු බිහි නොකරන එක හරියට හිතන මිනිස්සු නැතිවෙන කාලයක්රයි අපි. නිවැරදි චින්තනයක් තිරෙන මිනිස්සුන් සමාජය ප්‍රතික්ෂේප කරන යුගයකට ඇයි අපි. ඉති ඒක නිසා ඒවගේ දේවල් අපි කල්පනා කරලා දැන් ඩිජට අවකාශයට කිසිම් න්‍යාමණයක්ගෙන් මංක සඳාන්කරේ බ්‍රවෙන්් පෝන් ගැන. අනිවාර්ම තියෙන්න්නට ඕන දැන් මම දැක්කා එක්තර අවස්ථාවකදී. ැ මහිතන්නේ මං කිසියම් සමගසාකචතාවක් දැක්ක. මේ කපල් එක කලෝ පහන්තුඩාවේ ඉන්න කපල් එක කියලා ඇත්තවශයෙන්ම විවාහවෙච්ච යුවලක්. ඒ දෙන්න සන්දෝෂයට පහන්තුලාවෙ ගිහිල්ල. ඒ ඒ කපල් එක ගත්ත පින්තූරයක් මේ හැම තැනම ගිහිල්ල එළමම දැක් සාකච්ඡා විදිකේනවා මට සියද විනිසසාගන්න හිතුනයි එකරකි. නිකම් බලන්න කොත් මෙවනස්සයකු ැතින්න පුළුව පීනය. ඉතිං ඒක නිසා ඒවගේ දේවල් සම්බන්ධය. නීතරීතිවල සකස් කිරීම අවශ්‍යතාවයක් තියෙනවා. මේ වගේ දේවල් රුපල දක්වල අපි කරන්න හදන්නේ. ඇත්තවශයෙන්ම අවශ්‍ය දයට නිති සකස් කරනක නෙමෙයි. කිසි සේත්ම අවශ්‍යතාවයක් නැති ප්‍රකාශන නිදහස සීමා කරන අනවශ්‍ය නීතරීති රට ගේන්න. තිං ඒකින් මොඩම රටකටවත්. අපේ රටේන මේ ලෝකෙ කොයි රට ගියත් ඒක පෝජනයක්ක් වෙන නැදැ අපට වෙලා තින දේවලන්න මේ අසබ්‍ය ප්‍රකාශන පිළිබඳ පනත ගෙනාවේ බ්‍රිතා්‍යයන්, ගොල්ල එන්නන්නේ අගු ක්දන්ේ පනස්තමය වෙනකට ඒකුල්ල විශාල වෙනස් කකමල්ට කිය අපි මකදවෙලාතියෙෙන. අපි මේ කස්සර තවතව ගොිවිබී ගොලිවි වීගහිල්ලා නිකං නොදියනු ගෝත්‍රක ගානට අපි වැටෙන් අපි මේ හදන්. ති ඒක නිසා අපි තෝරාබේරා ගතයුතුයි. හරියටම අපිට නීත්‍රීති අවශ්‍ය වන්න කොතන්ට කියෙනෙ දැ. හොඳම දාාර්න තමයි ඉන්දියම් ම සේසස් කියන චිත්‍රපටය ගැන අසෝක කිව ජපානය ජානය අපිට වැඩිය ගානු ගතක ඇත්තනම. ජපානෙ ගිහම අපි ේරනු අපි ඩි ගතන්න ගතකයි. ති මේඒ වහගෙන ඉන්න මේ බොරුවට නීතිරීති තද කරන්න තද කරන්න මේ ඕඩමට වඩාමිනි සොහයන්න යනවා. දැම් මදක් මේ තොරතුරුහේ අවස්ථාවකකි බඳ සමුගසාකච්ඡාවක් නිදර්රලාන්තිය තියෙනවා ෙඩ්ලයි ත්‍රීට් කියලෙ එක.ඒ ෙඩ්ලයි් ට්‍රට් එක කියන්නේෙ මේ කාන්තාවන්නන්න නිකං ගැනිකාපෘත්තිය ප්‍රමෝට් කරන යා කාරිතන්න ඒ අය කියනවා. දැන් නිදහසත් එක් නිදරලන්ත නිදහසත් එක්ක. ඇත්වශයෙන්ම ඒකනික මිනිස්සු නරමණ්්‍යය ස්ථානයක් විතරයිඩු. තැන් ඒකෙන් ජීවත් කෙන්න්න ඒ ජීවතල් මිනිස්සුන්ට ජවත්වෙන විදිහයගෙන ඒතමයි නිදහස නිදහස්සනහම මිනිස්සු බියමගේ දේවල් ගණන්ගන්න යන ත්ට යනවා ඉතින් ඒකනිසා අපි හරියට තෝරා බේරාගෙන අපිට නීතරීති අවශ්‍ය තැනට නීතරී තිදාගත්තුත් විතරයි මං තන් අපට යහපත් රටන්ගට නගගන්න නත යහපත් රට අපට ගෙන ගන්න පුළුවන් කමක්ින් ඉතින් ඒක නිල්පන කල්පන ටයතු . නීතිතරීති අවශ්‍යතැන්ගේ නිදහස අවශ්‍ය තැන් උත්තිේනවා. දැන් මෙන්න මේදේ පටලගත් හම තමයි හොඟක් වෙලාවට රටක් ජාතියක් පරිහානියට පිරිහීමට පසුබෑමට ලක් වෙන්නේ. අපි කලාව ගත්ත. කලාවට යම් ආකාරයකු හෝ නීතියක් ක්‍රීතියක් සීමාව පැනවිය යුතුද. මම නිර්මාණකරුවැටියට. මම පෙනී හිටන්නේ කොන්දේශී විරහිත කලාවක්වෙන්නේ. කිසිම කොන්දේසියක් කලාවට දාණ්ඩ ඔොන්න හැ කියන එක තමයි මගේද මගේ දේ කියන්න මට නිදහස තියෙන්න්නේ. ඒකම තමයි නරඹනකොටත් තව කියෙනෙකොට දැම් මට පුළුවන්ද ජගත් කියන්ද මත එහිතම ම සැස බුඩ්ගේ හරි මහර ම්ඩලයක ඉන්නවා මේ රටට සුදුසු දේවල් මොනවද කියනෙ නවබන්ඩ සදුස දේල් මොවාද කියන එක තීන්දු කරන්න මට මොකක්ද තියෙන අයිතිය සහ සුදුසුකම ජගට් හරි සමන්ට හරි කියන්න ඔයාට මේක බලන්න බෑ කියලා එහෙම සුදුසකමක් කාටවත් එහම අධිකාරයක් කිසි කෙනකොට තියෙ විද්‍යක් අප සමාජය මෙන්න මේ මට්ටම තියන් මේ සමාජයේ දරාගඩ බෑගේ දේවල් තීන්දු කරන්න අපිට තියෙන අයිතිය මොකත් කිසි කෙනකොට එහම අයිති යන්න. ම කියන්නේ එකට නිදස ඔහ තියෙන්ද බලන මිස්ු බලයි නො බලන මනිස්සු නිකං ඇී ඇත්තරම කියනවනන් එහෙම මේ වෙන කොට දැන් ඔය චිත්‍ර දැ අපිත් හිතමු දැන් පෝනොග්‍රික පෝනොග්‍රෆී වල ඉතාමැ දියුණු විදියට ඉතාත් කොලිටි විදියට ගුණාත්මක විදියට හදපු ෝනග්‍රෆික් මූවිස් තියෙන ලංකාවෙන් එලියට යන්න අරම අර්කිවෝගේ අරනි කිසිම බොටකට නැති බලන්ඩ හිතෙන් නැති දේල් ඉතිඒ බලන්න නෑ කවරුව ෆෝනගි බලන කෙනෙක් ඇත්තටම ලංකාවව බල නැ බලලා වැඩක් නෑ. ඒ ගෙනකොට ඒ ඒ මොකර බ පපොරත්ව යක් න බපොරත්තුව බින්දන්නේ බාගන්න බැ ෆොනග්‍රි කියන කලාවද නැදගෙන වෙන පැත් කට ගත්තවනත්. ඒ නත් තහනම් කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. කලාකෘතියක් විශේෂයෙන්ම කලාවකට එහෙම තහංචි දාන්ඩ සි කියනකොට අයිතියක් නෑ කියන ස්ථාවරේ තමයි මම සිනමාකරුවේ හැටිට ඉන්න මම හම දාන්ඩ අන්නෙත් නැහැ. ම මගේ සිනවාකෘති මට අවශ්‍යවි දිහයට මට අවශ්‍ය නිර්ණයක ඇතුළේ මේ කොහොමද කරන්න ඕන කියන එක මං තීන්දු කරගන්න එක මගේ අයිතියක්. ඒක බලන්ඩ මේ ඔබ පුළුවන්ද නැද්ද කියනෙක ඔබ තීදු කරන්න උදහරනට මට මටකයි. තනිතත්වෙන් පපයාා වන්න චිත්‍රපටිය ශාලාවල්ට මේ මුදහරපු කාලය වැඩිටියට කොමණයි චිත්‍රපටියක් හැටිට ගියේ ඒ වෙනකොට ලංකාව තිබිච්ච දේ තමයි ඔයගේ වෛරේ වගේ චිතපට ඇවිල්ලා. වැඩිහිටයන්ට කොමණයි කියලා ගහපු ගමන් චිත්‍රපටිය වලන්න යන්න නැහැ කාන්තාව. කාන්තාව යන්න බයඒ ගොල්ලෝ බයයි හෝලෙ එක ෙල් වැඩිට පොමණයි චිතපටිය බල ො කිසියම් බිදිහකට යුතු බලපෑම් අපචාරයන්ට ලක්වෙන්නවා වගේ එබස්ස එක යන්න බැරිගෙනෙකුට ොත්ෙන්ට ගිල්ල වැඩිට මන චිතපටිය බලන්න ගහැන් කෙනෙකුට මේ හිතන්න හැ. මට හොඳර මතකයි තනිතත්වෙන් ප්‍යාබන්න චිත්‍රපටේ බලන්ඩ කාන්තාව ගියා කණ්ඩාය මැටට ප පස්හදන කතුති ක්ඩාය හැටිය ගිල්ල තම යේ චිතපටේ ං හිතන්න වැඩිට පමණ චිත්‍රපටයක්. කාන්තාවෝ බයක් නැතුව බලකු එක අවස්ථාවක් තමයි ඒ මොහොත ඒකට විශාල මේ කාන්තා මේ ෝඩියන් කක්ේ මනත්තම් ප්‍රේක්ෂක ගාරයක් තිබ ඒගොල් ලුගගේයේ චිත්‍රපටිය මොකක්දන්නේ විශෂය සම්බන්ධ තිය මුුණ හරි දෙයක් ඒ විිඳ ගඩුවෙන්ද ඇ ඒගොල්ලො ක්ඩායම් හැටේරගියමට ලියු ඇල්ල තියෙනවා අපිණ්ඩායම්මක් විදිහට බිහින් මේ චිතපටිය බැලුවක ඒවගේ මිනිස්සු බල බලන්න දේවල් මේ විදිහවල් හදා ගනි දැ මේ තින සමාජීතියන ප්‍රකරෝධයන්ට ගැලපෙන විදිහටේ බල අවකාශය හදාගනි ඉදමට මේ කත්න ලංකා ඇතම ඇතරම තත්වකත් ේ වැඩිටින පපමණයි කියලා මේ ලේබල් එක යටතේ චිතපටියක් නිදහස් වෙන කොට අම්ම තාත්තයන්නෙත් නැගෙන් අප පූදවෙලාඉන්නවා ළමයි එක්ක තමයි හිතන්නේ. වැඩිහිටි චින්තනයක් කියලෙ එකක් නෑ ගෙදර මතාත් ලන්න මනවාදක ති ඉන්දු කරන්නේ ලමයා තයක හොඳ ඉද ැද්ද කියන ත් එක් වගේ පටලගෙනන්න එක එකන දමයාගෙන් පරිබාහිර වෙච්ච ත මියුක්ත වෙච්ච මේ විින්තනයක් වැඩිහිටියන්ට ලංකාවෙන එක හරි අපි දන්න ඇයි කොහෙන්දේකාව කේල ළමයා තියලා ඉදර ගහි එහෙම බලනක හරි අඩුයි. ලොකු ප්‍රශ්නයක් තියන තේවගේ ගැටලු තියනට මන් මං අර ප්‍රශ්නයට කටයෙන් උත්තරයක්ද දෙරන මම ොදශ ර හිත කලාක්කෙන් පෙනහිටින්න කලායික්. අපේ කතාභහා අවසන් කරන්න කලින් අපි ආපහු පහන් තුඩාවටේ. ැ ලොකු සමාජ ආන්දෝලනයක් මැද්දේ පහන් තුඩාව වීඩියෝවට සම්බන්ධ යුවල නීපී රැහැනට හසු කරගන්න. දැ අපේ රටේ පවත්න නීප අනුව යෝලට දෙඩ පුළුවන් උපරිම දඩුවගමොකට. මං ට අත්වශ හරිට මුත්තරය දන්නමට පමතික කියන්න මංගහිතනේ රුපියල් සමහට පුරුපාල් පන්දහක අදස් පන්සියක තඩයක් සහ මාසාහය සිරදන ඔයගේ දඩුමක්වෙන්න පුළුවන් බොහ වෙලාවට ෝකගේ ඇටතති දෙන්න පුළුවන් කම තනට හරි මතයක් නැහැ අපට ඕන්න බලනක් පුළුවන් මට මතක මංගේක දඩුවම සම්බන්ධයෙන් යත්වශයෙන්ම කිසි මවධනයකට අවධානක් යොමු කළේ නැහැ. නමුත්ක යනු කියන්නේ මෙමයි පලවිනිදෆන්ස් පලවිනි අවස්ථාවදී රුපියල් දෙදස් පන්සීයක්. සහ හයමාසයක සිරදනුවන්තමයි පලවිනි අවස් පලවිනි වරදර දෙන්න තියන්නේ. තකොට දෙවෙනි වරද වෙනකොට මහිතන් කාල සීම වැටිල් තියන ඉන්ි. පන්දාහක් දක්වා බඩ කල්ල තියෙනවා දඩේ පෝක තමයි දෙන්න පුළුව දඩුවම. ඉති මේකේ ප්‍රශ්ටිකයන්නේ මේ දඩුවමත් මොකක්වත් නෙමේ අපි මේකට දීල තින අනවශ්‍ය නැදගත්ම නත අනවශ්‍ය ප්‍රචාර් මේක තමයි මේ ඇතිවෙල තියෙන විනේ ඇත් වනි විමට මේ කෙමක්කම ඇතුවල තින ගැටලුව මේ අපේ රටතුළ හෙම නැතුව මේ දඩුවමේ බරපතලකමක් හෝ මේ ක්‍රියාවේ සිද්ධල තින බරපතලකමක් හරිනමේ මට තයෙන ගැලුව ක හරියට කරල නෑැම ඒන මොහරිහන් තැනක ඒක් කරනකොට එම ඒගමන්තන බයහරි මනාරික් පුද්ගලෙකුට රසවිනිි පුළුවන් වියි පෝන් බලන කෙනෙකුට ගගේ ප්‍රශන පෝන් බලන කෙනෙකුට උනත් මේ මේ ඒකෙන් ඉතින් ගන්න පුළුවන් මහලපු දෙයක් නැහැ කියනක තමයි ඉතින් පශ්නට කියන්න මහිතන්නේ සමන්ට මේ මේ නට තට තර ළ එතරමට හඳ තැන් මං අනිවර්රම දන්නන සමන්ගිහින් ඇතිව රෝමේ තියෙන ආඩගැලරීස්වල් මහිතන්නේ අපේ මේ තියෙන මානසික තත්තයෙන් බලුතියේ ආඩ් ගලරීස්වට යන්නන බ ඒ ආඩ්ගැලරීස්වලට තිය ොහෝතන් වල යෙන්නේ සම්පූර්ණයම ශ්‍රේෂ්ඨයි කර ලකෙ පිළියාරගනතට ශ්‍රේෂ්ඨ නිර්මාණ නිර්ුවතයයන්න ඉති ඒවා ඒගැන ඒක අපි දකින විදිහ තමයි අදකි විදී තියන ගැටලුව නිසාක් මේක කලාවක් කැතිට තියෙන ගැටලුවක් නෙමේ හොඳයි අද මේ සමන් ෆොය නාලිකාවට පැමිණ සාකචාවට එක්වීම පිළිබඳව ජනාධපතිනීතික්ෂ ජගත්ත වික්‍රමණයකටත්ඒවගේම නිර්මාණවේදී අසෝක හඳගමටත් අප ස්තුතිබන්ත වෙනවා අපි ප්‍රාර්ථනා කරමු මේ මීතරීති පට වෙනවා වෙනුවට තවතවත් නිර්මාණ නිදහස ප්‍රකා තවතත් ස්ථාවර වේවා කියලා නිදහසය හිතන්නට පුළුවන් ශක්තිමත් සමාජයක් අපේ රටේ බිහිවේවා කියලා. මොකද එහෙම වනේ නැත්තං එන්න එන්න සංකෝෂණය වුුණුත් මෙ පට වුණුත් අපි හිතන පතන විදිය තවතවත් පුංචිවුණුත් අපට ඉස්සරට නාලන්දා ගෙඩිගේ විනාස කරන්න සිද්ධි වේවිී ො नුවේ තිවංක පිළිමය පරිශ්‍රය තහනම් කලාපයක් ක්‍රන්න සිද්‍ය ව එස නොවේවා